මීට මාස කීපයකට ඉස්සෙල්ල මලික් සමරවික්‍රම ඇමතිතුමා තව යෝජනාවක් ගෙන අපූරු යෝජනාවක් කැබිනට් එකට බාලදක්ෂ මාවතේ පිහිටි රජයේ ඉඩමක් බේරේ වැව සහ කොළඹ ශැංග්‍රිලා හෝටලේ අතර මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා පෙරේනියල් රියල් එස්ටේට් හෝල්ඩින් සමාගම විසින් ඉදිරිපත් කළ සංශෝධිත යෝජනාව කියලා. පහුගිය සතියේ ඉදිරිපත් කරපු ඉඩම් පනත අතරින් නිසා මේ පනත ඉදිරිපත් කළ වෙන මොනවත් නෙමෙයි හදන්නේ. දැන් මේ ඉඩම සින්නක්කරව සින්නක්කරව පෙරේලියන් රියල් එස්ටේට් කියන සිංගප්පූරු සමාගම ලබා දීමේ කටයුත්ත කරන්න. දැන් ඒකට ඉදිරිපත් කළ තියෙන රජයේ තක්සේරුව තමයි පර්ච් එකට ලක්ෂ 125ක්. කල්පනා කරලා බලන්න අවුරුදු 8කින් මේ රටේ ඉඩම්වල වටිනාකමක් වැඩි වුණේ නැද්ද? අපි විශ්වාස කරනවා මෙවැනි ඉඩමක් බදු දෙන්න අවශ්‍ය නම් මේ සඳහා ටෙන්ඩර් කැඳවීමක් කරන්න මීටත් වැඩියක් මිලක් දෙන්න පුළුවන් කණ්ඩායම් ඉදිරිපත් වීමේ හැකියාව තියෙනවා. දැන් මේක දෙන්නේ යන්නේ සිංගප්පූර් කම්පැනිට. දැන් සිංගප්පූර් ගිවිසු මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් ඒකේ පිටු 170 ගාණක් නැහැ කියලාත් කියනවා. කවුරු දන්නේ මේකේ මොකද්ද තියෙන්නේ කියලා? පාර්ලිමේන්තුවේ විවාදය ආපු චෝදනාවලට මලික් සමරවික්‍රම මහත්මයාට කිසිම වෙලාවක ඒකට උත්තර දෙන්න බැරි වුණා. එතුමා ආපහු මේක කැබිනට් එකට යන්න ඕනද ගියාද කියන එක අද වෙනතුරු ජනතාවට කිව්වේ නැහැ. මේ මලික් මහත්තයාලා ඔක්කොම එකව වෙලා මේ ඉඩම සිංගප්පූර් කම්පැනිකට දෙන්න යන්නේ. මේ මොන කොල්ලේද? කාගේ ඌමනාවටද? මොකටද? ඇයි මේක පිරිසිදුව කරන්න බැරි? බැඳුම් කර සල්ලි ගත්තා. දැන් චෙක් 45000ක් දීලානේ තියෙන්නේ. මේ සල්ලි ටික ඔක්කොම එළියට ගෙනල්ලා ආපහු සුදු කරන්ඩ මෙතනට ගෙනල්ලා මේ ආයෝජන කරන්න හදනවද දන්නේ නැහැ. ඉතින් මේව ගැන හොයන්න ඕනේ. මෙතර නකල්ස් රක්ෂිතය පිළිබඳවද අද ඒකාපත්‍ය විපක්ෂය අනාවරණයක් කළා. නකල්ස් රක්ෂිතය විදේශ සමාගම් වලට ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යවරයෙකු විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. ආපු විරෝධය නිසා අඩියක් පිටිපස්සට ගන්න බව හඟවලා දැන් නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව තියෙන රක්ෂිතයේ තියෙන ඉඩම් අක්කර 1200ක් රුපියල් 2856කට එක අක්කරේ රුපියල් 2856කට පෞද්ගලික සමාගම් වලට ලබලා දෙන්න රජයේ සූදානම් වෙන බව අපිට දැනගන්න ලැබෙනවා. නමුත් ආණ්ඩුවේ ඇමතිවරුන් පසුගිය දිනවල පුන පුනා ප්‍රකාශ කළේ නකල්ස් රක්ෂිතයේ මෙවැනි ව්‍යාපෘති නොමැති බවයි. නකල්ස් රක්ෂිතයේ ඇතුළත කිසිම යෝජනාවක් අපි අනුමත කළා නැහැ. පෙන්වන්න කොහෙද අපි කළා තියෙන්නේ? රක්ෂිතයේ තුල සාධක සහිතව නෙවෙයි, සාධක නැහැ. මම වගකීමෙන් කියන්නේ. ඒගොල්ල කියන්න ඕන මෙන්න මේ වත්තේ මෙන්න මේ කොටස දීලා තියෙනවා. මොනවත් කියන්නේ?